සුබ සන්ධ්‍යාවක්. දෙවන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ලෝක වනාන්තර සමුළුවේ විශේෂ දේශනය ශ්‍රී ලංකා ජනපතිගෙන්. හොරු අල්ලන විශේෂ මහාධිකරණය මේ සතියේ. මත්තල ගුවන්තොට විකුණන කතා බොරු. මේක කිසිසේත් විකිණීමක් නෙමෙයි. දෙකොල්ල එකතු වෙලා කරන ව්‍යාපාරයක්. ඉන්ධන මිලට මුවාවේ බඩු මිල වැඩි කරන වෙළඳුන්ට දැඩි නීති. ඇමරිකා රුසියා ජනපතිවරුන් අතර ඓතිහාසික හමුවක්. තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ ප්‍රමුඛ පියවරක් වශයෙන් වන ඝනත්වය ඉහළ නැන්වීමට ශ්‍රී ලංකා රජය කැප වී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ 6 වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුව සහ ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරයේ විශේෂ දේශනය සිදු කරමින්. වනාන්තර ආරක්ෂා කිරීම තුළින් ලෝක ආහාර නිෂ්පාදනයට ලබාගත හැකි දායකත්වය පිළිබඳව පාදක කරගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරයේ ඇමතුවා. රෝමේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන මුලස්ථානයේදී සමුළුව අද පෙරවරුවේ ආරම්භ වුණා. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. අනතුරුව විශේෂ දේශනය සිදු කරමින් ජනාධිපතිතුමා පැවසුවේ වනාන්තරවලින් මිනිසාට සමාජ ආර්ථික ප්‍රතිලාභ රැසක් උදාවන අතර මිනිසාගේ අවශ්‍යතා සපුරාලන වන පද්ධතිය තිරසර ලෙස කළමනාකරණය කිරීම ඉතා වැදගත් බවයි. ඒ සඳහා පුළුල් සංවාදයකට සහ තීන්දු තීරණ ගැනීමට හොඳම වේදිකාව මෙම ලෝක වන සංරක්ෂණ කමිටුව බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. එය ඉදිරියේදී ඇති න්‍යායපත්‍රය ඉතා සංකීර්ණ මෙන්ම අභියෝගාත්මක වුවද එය ජය ගැනීමට සියලු රටවල් සාමූහිකව කැපවිය යුතු බවද ජනාධිපතිතුමා කියා සිටියා. සියවස් දෙකකට කලින් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 50%ක් පමණ වනාන්තර වලින් වැසී පැවතුණා. වර්තමානයේ වන විට වගා කිරීම හැරුණු කොට වනාන්තර ප්‍රමාණය 29.7%ක් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව මේ වන විට දැනට පවතින වනාන්තර ප්‍රමාණය රැක ගැනීමට විශාල කැපකිරීමක් කරන අතර එම ප්‍රමාණය 32%ක් දක්වා වැඩි කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා. තිරසර සංවර්ධන ඉලක්ක වන සම්පත් මනා ලෙස කළමනාකරණය කර ගනිමින් ළඟා කර ගැනීම සඳහා කටයුතු කරනවා. ලංකාවේ ඉඩම් පරිපාලනය කරමින් වනාන්තර රැක ගැනීමට යහපත් පුරුදු අනුගමනය කර සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් සිටිනවා. මිනිසුන්ගේ මූලික අවශ්‍යතා මත ආහාර, බලශක්තිය, වාසස්ථාන ඇතුළු බොහෝ ආර්ථික හා සාමාජික වනාන්තර මාර්ගයෙන් තිරසර සංවර්ධන ඉලක්ක ගැනීම සඳහා තිර තිරසර පවත්වාගෙන යුතු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනාන්තරවත වගා කිරීමට පවරලා වෙනවා. එහිදී විවිධ අමාත්‍යංශ ආයතන, පළාත් පාලන ආයතන සංවිධාන හරහා 2020 වන විට මිලියන 5ක් පැල සිටුවීමට අප ව්‍යාපෘතියක් කරබා තිබෙනවා. ළමයින්ට හා නිවාස ඒකකවලට ආදායමක් ලැබෙන පරිදි අපි ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල දරුවන් වෙත ගෙන යන්නට හැකි. ජනාධිපතිතුමාට විශේෂ ස්තුතියක් පළ කළා සමුළුවේ සභාපතිවරයා. මේ සමුළුවට සහභාගී වී මේ අන්තර්ජාතික ප්‍රජාව හමුවේ තමන්ගේ අදහස් දැක්වීම පිළිබඳව. බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය මෙම සතිය තුළ ආරම්භ වීමට නියමිතයි. මෙහි පළමු නඩුව හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාපාලගේ යන අයට එරෙහිව ගොනු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. විශේෂ මහාධිකරණ පිහිටු විමේ සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකේ වැඩි ඡන්දෙන් සම්මත වූයේ පසුකිය මැයි 9 වනදායි. මැයි 18 වනදා කථානායකවරයා ඊට අත්සන් තැබුවා. මේ අනුව මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ස්ථාපනය කිරීමට පසුකිය දා කටයුතු කෙරුණා. ඒ සඳහා වන අධිකරණ සංකීර්ණයේ අධිකරණ අමාත්‍යංශ නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක් වුණා. දණ්ඩ නීති සංග්‍රහ යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මහාධිකරණවලට බලය හිමි වනවා. මෙම විශේෂ මහාධිකරණය මගින් අවධානය යොමු කෙරෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ දේපළ සම්බන්ධ නඩු කෙරෙහි පමණක් වීම විශේෂත්වයක්.
රාජ්‍ය දේපල මුදල් අවභාවිතය වැනි බරපතල ගණයේ වංචා දූෂණ විභාග කිරීමේ බලය මෙම අධිකරණයට ලබා දී තිබෙනවා. දේශපාලනයේ නිරත වෙමින් මෙවැනි අපරාධ කළ සොරුන් අල්ලා ගැනීමට මෙමකින් හැකිවනු ඇති බවයි බොහෝ දිනාකේ අදහස වී තිබෙන්නේ. ඒ අනුව හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියාට සහ රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයාට එල්ල වී ඇත්තේ රුපියල් බිලියන 4ක රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකුයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ සමාගමක් මගින් ඉදිකෙරුණු කොල්ලුපිටිය ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතියට වෙන් කළ මුදල් රුපියල් බිලියන 18.5ක් අවභාවිත කළ බවටයි මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ. මත්තල ගුවන්තොටුපළ විකුණන බවට ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව රජය පවසනවා. මත්තල ගුවන්තොටුපළ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම පමණක් සිදුවන බවයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. ඩොලර් මිලියන 252ක් තමයි සමස්ත වියදම මත්තල ගුවන්තොටුපළ. 2015 ඉඳන් 2030 වෙනකම් අවුරුදු 15ක් ගෙවන්න ඕන. අවුරුද්දකට ගෙවන්න ඕනේ බිලියන 1.7ක්. කෝටි 170. දැන් අපි කෝටි 170 තුනක් ගෙවලා තියෙනවා 15 ඉඳන් අවුරුදු 2018ට. මේක ගෙවලා තියෙන්නේ කටුනායක ගුවන්තොටුපළේ සල්ලි වලින්. ආදායම මාසෙට 165යි. මාසෙට වියදම 120,000යි. අවුරුද්දට 117,000ක් ගෙවන්න ඕන. ඉතින් මේක කරගෙන යන්න පුළුවන් ද අවුරුදු 5. ඉතින් අපි ඒකින්ද ලෝකේ රටවල් වලින් අපි මේ ටෙන්ඩර් කැඳෙව්වා. ආවා යෝජනා 6ක්. හැබැයි අපිට හොඳ යෝජනාවක් ආවි ඉන්දියාවේ. මේ ගිවිසුම තාම නැහැ. අපි ගිවිසුම හදනවා. ඒක ව්‍යාපාරේ කොහොමද කරගෙන යන්නේ කියලා ගිවිසුම ඇතුළත් කරනවා. එහෙම කරලා අපි කැබිනට් මණ්ඩලයට දාලා කැබිනට් මණ්ඩලයේ අනුමත කෙරුවාට පස්සේ අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. මේක කිසිසේත් විකිණීමක් නෙමෙයි. දෙකොල්ල එකතු වෙලා කරන ව්‍යාපාරයක්. මේකේ කියන වාසිය තමයි මේක ලාභයක් ලබනකම් වෙන පාඩුවෙන් 70%ක් ඒගොල්ලෝ දරනවා. ලාභ ලබන්න පටන් ගත්තට පස්සේ ලාභෙන් 70%ක් ඒගොල්ලන්ට ලාභෙන් 30%ක් අපිට. මේක win win situation එක. මේක කිසිසේත් විකිණීමක් නෙමෙයි. ඒකාබද්ධ ව්‍යාපෘතියක් විදිහට තමයි මේක යන්නේ. මේ අතර අද පෙරවරුවේ ඒකාබද්ධ විපක්ෂී මන්ත්‍රීවරුන් පිරිසක් මත්තල ගුවන්තොටුපළ නිරීක්ෂණය කළා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළේ ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමට යන බවයි. ජාතික නිදහස් පෙරමුණද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මත්තල ගුවන්තොටුපළ සමග අක්කර 64,000ක් ඉන්දියාවට විකිණීමට රජය සූදානම් වන බවයි. නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගෙන් මේ පිළිබඳ අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ජාතික නිදහස් පෙරමුණ නිකුත් කර ඇති මෙම නිවේදනය මුළුමනින්ම සාවද්‍ය බවයි. හැක්කර 64,000 කොහොමද මත්තල ගුවන්තොටුපළට අයිති වෙන්නේ නැහැ. මත්තල ගුවන්තොටුපළ කිසිසේත්ම අපි විකිණීමක් කරන්නේ නැහැ. ඒ නිසා ඉතාමත් සාවද්‍ය ප්‍රකාශයක් මෙවැනි සාවද්‍ය ප්‍රකාශ කිරීම පිළිබඳ අපි කනගාටු වෙනවා. ඒක දැන් මත්තල ගුවන්තොටුපළට අයිති ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඒ ඉඩම් ප්‍රමාණයත් එක්ක අපි ඉන්දියාවත් සමග එකතු වෙලා ඒකාබද්ධ ව්‍යාපාරයක් කරනවා. විශේෂයෙන්ම මේ සාවද්‍ය ප්‍රකාශය මොහොත කරලා තියෙන්නේ ජනතාවම ගැවීමක්. ඒ නිසා මෙම ප්‍රකාශය තරයේ හෙලා දාගෙන ඔහු ලැජ්ජා විය යුතුයි මෙවැනි බොරු ප්‍රකාශ මහ ජනතාවට ඉදිරිපත් කිරීම පිළිබඳ. මගේ ජනතාවගේ පහසුව සඳහා අන්තර්ජාලය භාවිත කරමින් දුර ගමන් සේවා බස් රථවල ආසන වෙන් කරවා ගැනීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ආරම්භ කළා. දුර ගමන් සේවාවන් සඳහා කලින් ආසන වෙන් කර ගැනීමට ඉස්සර මේ බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා මේ කාර්යාලයෙන් වෙන් කර ගන්න ඕන. නමුත් අද ගෙදර ඉඳන්ම මේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමේ අවස්ථාවක් ලංකා ගමනාගමන මණ්ඩලය මේ රටේ මගී ජනතාවට ලබා දීලා තියෙනවා. අපි පුද්ගලික බස්වල යන අයටත් මේක අනිවාර්ය කරන්න ඕන. රනර්ලා දාගෙන මැරවරියෝ දාගෙන බස්වලට මිනිස්සු නැග්ගෙන කාලය අවසන් වෙන්න ඕන. බස් ස්ටෑන්ඩ් එකට එන්න බෑ. ඉන්නවා 10 දෙනෙක් බස් වලට පටවන්න කවුරුත් ඕනේ නැහැ. ස්වාධීනව ගිහිල්ලා මංගියාට කැමති බස් රථයකට යන්න අවස්ථාව තියෙන්න ඕනි. මේ ක්‍රමය ඒකට හුඟක්ම උදව් වෙනවා. ආයෙ දැන් දුර ගමන් සේවාවල් වලට කවුරුත් පටවන්න මිනිස්සු ඕනේ නැහැ. පෞද්ගලික ඕනෑපාකම් අනුව කටයුතු කරන්නේ නැතුව පොදු යහපත සඳහා අවශ්‍ය තීන්දුව తీරන රාශියක් අරගෙන අද ලංකා ගමනාගමන මණ්ඩලය අපි ශක්තිමත් කරලා තියෙනවා. පිටකොටුව ප්‍රධාන බස් නැවතුම් පොලේදී අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නව ඇප් එක හඳුන්වා දීම සිදු කෙරුණා. අන්තර්ජාල පහසුකම් මගින් SLTB Express ඇප් එක ඔස්සේ මෙම සේවාව ලබාගත හැකි වනවා. නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙතර නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සිරිකුත් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී නව බස් රථ ගෙන්වීම පිළිබඳ අදහස් පළ කළා.
ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා අපි මේ වසර තුළ නව බස් රථ 500ක් ආනනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඉන්දියාව තුළ ටෙන්ඩර් කැඳවලා අපි මේ වසර තුළ ආසන 54 බස් රථ 400කුත් ආසන 35 බස් රථ 100කුත් ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව පාපූරෝ පහත තියෙන, ඒ කියන්නේ ලෝ ෆ්ලෝ බස් රථ 1000ක් අපි හංගේරියාවෙන් ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රජයට කිසිම මුදලක් හෝ ලංකා ගවනමෙන්ට කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ. හයිබ්‍රිඩ් වර්ගයේ බස් රථ 750කුත් විදුලි බස් රථ 250කුත් ආනනය කරන්න බලාපොරොත්තු. ඒ සඳහා කැබිනට් පත්‍රිකාව අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතන්නේ මේ සතියේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඒ සඳහා අපිට ලැබේ. පසුගිය සතියේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී මරණ දඬනය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සැපීමේදී යම් හිත්‍රිදීමක් ඇති වුණේ නම් ඒ සම්බන්ධයෙන් බලවත් කණගාටුව පළ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. පුණ්‍ය ආයතන හා වෙනත් සමාජ සුබසාධන ආයතනවල ඉහළ තනතුරුවලට සම්බන්ධ වෙමින් ඇතැම් අද්‍රව්‍ය ආරම්කරුවන් සිය දූෂිත ක්‍රියා වසන් කර ගැනීමට උත්සාහ කරන බව තමන් එම පුවත්පත් සාකච්ඡාවේදී සඳහන් කළ බවයි අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. එහිදී තමන් අතින් රොටරි සමාජයේ හා සිංහ සමාජයේ නම්ද කියවුණු බව අමාත්‍යවරයා සඳහන් කරනවා. පුණ්‍ය ආයතන, සමාජ සුබසාධන ආයතන ආදියට විවිධ හේතු අනුව පුද්ගලයන් සම්බන්ධ වන බවයි අමාත්‍යවරයා පින්පාතින්නේ. කෙසේ වෙතත් අදාළ ආයතන විසින් ඉටු කරනු ලබන උතුම් සේවාවන් කිසි ලෙසකින්වත් පහත් කිරීමේ අරමුණින් සිය ප්‍රකාශයේ සිදු නොබුණු බව අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරනවා. තම ප්‍රකාශය තුළින් කිසියම් අයකුගේ හිත් රිදවීමක් ඇති වූයේ නම් ඒ සම්බන්ධයෙන් පූර්ණ සමාවක් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා සිය නිවේදනින් අවධාරණය කරන්නේ. බන්ධනාගාර ගතව සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන අයට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තම අත්සන යොදන බවට ජනාධිපතිතුමා සිදු කළ ප්‍රකාශය පිළිබඳ අදත් ස්ථාන කිහිපයකදීම අදහස් පළ කෙරුණා. අපේ රජවරු අවුරුදු 300ක් පහනුවර නගර හිටියා. ඒ හැම රජ කෙනෙක්ම මරණ දඬනය පාවිච්චි කරනවා. රාජනීතිය ඒක තමයි. අද මේ රටේ පැතිරෙන අපරාධ රැල්ල දිහා බැලුවාම අපිට දැඩි නීති රීති අවශ්‍යයි. දැන් 40 ගානක් ඉන්නවා මරණ දඬුවම් නියම වෙච්ච අය, සමහර අය අභියාචන ඇපීල් කරලා තියෙනවා. නමුත් අපි කැබිනට් මණ්ඩලයේ ඒකමතිකව තීන්දුවක් ගත්තා මේ අයට මරණ දඬුව ක්‍රියාත්මක කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි, බන්ධනාගාරය ඇතුළේ ඉඳලා කරන ක්‍රියාකාරකම් නවත්තන්න අපි අවශ්‍ය කටයුතු කරන ඉදිරියේදී. ඒ අවශ්‍ය පීවර ගන්න. මරණ දඬනේ ක්‍රියාත්මක කරන් ඔය බරපතලම කුඩු ජාවාරම්කරුවෝ 10 දෙනෙක්වත් අඩු ගානේ ඊළඟ මාසය තුල එල්ලන මරන්න. අපි ගරු ජනාධිපතිතුමාගේ මතයට එකඟයි. එතුමා රටේ ජනාධිපති හැටියට කැබිනට් මණ්ඩලෙත් අනුමැතිය අරගෙන මේ බරපතල මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන කෙන ස්ථාවරය ඉන්නවනම් අපි අත් දෙකම උස්සලා හා කියලා කියනවා. ඉන්ධන මිල සංශෝධනය පාදක කර ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල හිතුමතේ වැඩි කරන කූට වෙළඳුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. දැනට පවතින පාරිභෝගික සේවා අධිකාරී පනතේ අඩු ලුහුණුකම් මගහැර පාරිභෝගික අයිතීන් රැකගැනීම සඳහා ශක්තිමත් නව පනතක් හඳුන්වා දීමටද රජය සූදානම් වන බව අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරනවා. රජය හඳුන්වා දී ඇති ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මාසකම 10 වනදා මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනය වනු ඇති. ඉන්ධන මිල වෙනස් වීම සමග භාණ්ඩ හා සේවාවල මිල තමන්ගේ අභිමතය පරිදි වෙනස් කිරීමට වෙළඳුන්ට ඉඩ ලබා නොදීමටයි රජය නව වැඩපිළිවෙළ සකස් කර ඇත්තේ. ඉන්ධන මිල ඉහළ යන අවස්ථාවලදී භාණ්ඩ හා සේවාවල මිල වැඩි කළද එම මිල අඩුවන විට එහි වාසිය එසැනින් පාරිභෝගික ජනතාවට ලැබෙන්නේ නැත. මේ හේතුවෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා රජය නව පනත හඳුන්වා දෙනු ඇති. අදාළ නීති රීති සකස් කිරීම වාණිජ හා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාද් බදූදින් මහතාගේ නායකත්වයේ යටතේ දැන් සිදු කෙරෙනවා. භාණ්ඩයක හෝ සේවාවක මිල වැඩිවීම සඳහා හේතු ගණනාවක් බලපාන අතර ඉන්ධන මිල පමණක් සලකමින් භාණ්ඩ මිල සංශෝධනය කිරීමට ඉඩ සැලසිය නොහැකි බවයි මංගල සමරවීර මහතා අවධාරණය කරන්නේ. පසුගිය රජයට සාපේක්ෂව වත්මන් රජයේ යටතේ බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල පවතින්නේ අඩු මට්ටමක. 2014 වසරේදී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරුණේ රුපියල් 2650කටයි. ඒත් වත්මන් රජය යටතේ එම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1538ක් දක්වා පහත බැස තිබෙනවා. යනුව පාරිභෝගිකයින්ට සැලසෙන වාසිය රුපියල් 1112ක්. 2014 වසරේදී ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් අලෙවි කෙරුණේ රුපියල් 386කටයි. මේ වන විට එහි අලෙවි මිල රුපියල් 340ක්. පරිප්පු කිලෝග්‍රෑමයක් පසුගිය රජයේ සමයේදී රුපියල් 220ත් 240ත් අතර මිලකට අලෙවි කෙරුණා.
වත්මන් රජය යටතේ පරිප්පු කිලෝවක් අලෙවිවන්නේ රුපියල් 130කටයි. මින් රුපියල් 90ක වාසියක් පාරිභෝගික ජනතාවට හිමිවනවා. 2014 වසරේදී සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 116කට අලෙවි වූ අතර වත්මන් රජය යටතේ රුපියල් 96ත් 110ත් අතර මිලකට පහත බැස තිබෙනවා. පසුගිය රජය සමයේදී ලොකුලූණු කිලෝක මිල රුපියල් 125ක් වූ අතර වත්මන් රජය යටතේ එය රුපියල් 90ත් 100ත් අතර මිලකට පාරිභෝගිකයින්ට ලබාගත හැකි. රජය සියලු සහන ලබා දෙන්නේ අභියෝග රැසකට මුහුණ දෙමින්. ස්වාභාවික වෙසෙන ඇතුළු ආර්ථිකයට බලපාන බොහෝ අභියෝග ඇතිවද රජයේ පාරිභෝගික ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් මෙම සහන ලබා දීමට කැප වී සිටිනවා. මේ අතර ඉන්ධන මිල වෙනස්වීම සමග තමන්ට අභිමත පරිදි වෙළඳුන් භාණ්ඩ මිල වෙනස් කිරීම සම්බන්ධයෙන් සිරිකුත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීද අදහස් පළ වුණා. විශේෂයෙන්ම ඊයේ පෙරදා අපි දැක්කා බේකරි හිමියන් කියනවා විශේෂයෙන්ම පාන් මිල අර අනිත් බේකරි නිෂ්පාදන විල වැඩි කරනවා කියලා. හැබැයි අපි රුපියල් 95ට ඩීසල් ලබා දෙද්දි භූමි තෙල් රුපියල් 50 ගානට ලබා දෙද්දි ඒකොල්ලෝ අපි අඩු කරන කාලෙදී කිසිම බේකරි නිෂ්පාදනයක් අඩු කළේ නැහැ. තාම 2015ට වඩා අඩු මිලකට තියෙන්නේ ඉන්ධන. ගෑස් සිලින්ඩරියත් එහෙමයි. ගෑස් සිලින්ඩර 2800ක් තිබිච්ච එක 1300 400කට අඩු වෙලා තියෙනවා. ඒ බේකරි නිෂ්පාදන වැඩි කිරීමේ හේතුව කොහොමද කියලා අපිට කියන්න බෑ. දැන් කෙටි විරාමයක්. විවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මේ වන විට ජාතික මට්ටමේ සංවාදයක් ඇති වී තිබෙනවා. එම ක්‍රියාවලිය පිළිබඳ සර්වෝදය සාමාජිකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් මොරටුව සර්වෝදය මුලස්ථානයේදී විශේෂ සංවාදයක් අද පැවැත්වුවා. ජනතා පරමාධිපත්වය කිසිසේ දුර්වල වන විදිහේ ව්‍යවස්ථා පනවන්න හොඳ නෑ. පරමාධිපත්වය වැඩි වෙන්න ඕන. ඒ නිසා තමයි අපි ග්‍රාම ස්වරාජ්‍ය කියන සංකල්පය නිතරම ඉස්මතු කරන්නේ. මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන එක තමයි එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය තිබුණේ. 3/2 පාර්ලිමේන්තුවේ අනුමැතියක් තියෙන්න ඕනේ. ඒ වගේම ජනමත විචාරණයකින් අලුත් ව්‍යවස්ථාව සම්මත විය යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නේ. මුළු රටම පිළිගන්නට පුළුවන්. එතකොට තමයි දීර්ඝව පවතින විසඳුමක් අපිට ලැබෙන්නේ. දැන් අපට පේනවා සිංහල ජනතාවගේ වමනාව ඉටු කරගන්න බෑ. දෙමළ ජනතාවගේ එකඟත්වය නැති. දෙමළ ජනතාවගේ උවමනාව ඉටු කරගන්න බෑ. සිංහල ජනතාවගේ සහයෝගය නැති. මෙන්න මෙතෙන්ටයි අපි ඇවිත් තිබෙන්නේ. ඒ නිසා අපිට ව්‍යවස්ථාවකින් ප්‍රශ්න විසඳන්න බෑ. ඇත්තටම රටේ මේ ප්‍රශ්නේ විසඳීමේ ප්‍රතිඵලයක් හැටියට ව්‍යවස්ථාවක් මතුවෙන්නට ඕන. මගේ ස්ථාවරය ඒකීය රාජ්‍යයක් තුල පළාත් බලයක් තිබිය යුතුයි. මම ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරනවට වඩා මම මගේ පක්ෂයයි නියෝජනය. මගේ පක්ෂය හැමදාම ජනාධිපති ධුරේ තොර පාර්ලිමේන්තු බලයකට හැමදාම අපේ පක්ෂපාතිත්වය පෙන්වුවා. ඒ නිසා මම හිතන්නේ අපි ව්‍යවස්ථාවක් සඳහා වූ ජනතා විඥානයක් මේ රටේ ඇති කරගත යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාමුවක් තියන්න ඕනේ කියන්නේ. ඒ රාමුව තමයි සත් නොබෙදෙනු රටක්. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න ක්‍රියාවලිය තෙක් දෙමළ පක්ෂයෙන්නුත් විසින්ම අපි ඉදිරිපත් කරා තව යෝජනාවක්. එක්සත් නොබෙදෙනු බෙදන්න නොහැකි රටක් කියලා අපි ඇතුළත් කරමු කියලා. ඒක අපේ යෝජනාව. ඒක තමයි අතුරු වාර්තා වෙනුත් දැන් තියන්නේ. සමාන ප්‍රවසී අයිතිවාසිකම් මේකෙන් තහවුරු වෙන්න ඕනේ. ඒ නිසා මේකේ අපි මේ මහින්ද හෝ රනිල් හෝ ගැන හිතලා ව්‍යස්ත සංශෝධනයක් නෙමෙයි. පොදුවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අංශු මාත්‍රයක් හරි ඉස්සරහට යන්න පුළුවන් නම් අන්න ඒ සඳහා යම් මැදිහත් වීමක් කරන්න ඕනේ කියන සත්චේතනාවෙන් ඉදිරිපත් කරපු දෙයක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මුළු මනින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා අලුත් එකක් හදාගන්න පුළුවන් නම් අපි කැමතියි. ඒකට සම්පූර්ණ අධ දෙකම උස්සලා අපි සහය දෙනවා. හැබැයි ඒක කරගන්න බැරි නම් පුළුවන් දේ හරි කරගන්න යම් කිසිව මැදිහත් වීමක් කළ යුතුයි කියන ස්ථාවරය ඉඳලා තමයි අපි විශ්ව සංශෝධන ඉදිරිපත් කරලා තියෙන්නේ. මොන හෝ දේශපාලන පක්ෂයකට ජනතාවගෙන් ලැබෙන වරම අනුව රට පාලනය කිරීමේ හැකියාව තිබිය යුතුයි. කුඩා කුඩා පක්ෂවල සහයෝගය ලබා ගැනීමට ගොස් අවසාන වශයෙන් ඒ ඌමනාවන් මත අර බහුතරයේ යහපත සඳහා කටයුතු කරන්න කිසිම ආණ්ඩුවකට බැරි වෙන මේ අස්ථාවර පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කොට ස්ථාවර පාර්ලිමේන්තුව ඇති කළ යුතුයි. අඩුම ගානේ අපිට ශිෂ්ට සම්පන්න ජාතියක් වෙන්න අපිට ඔරොත්තු දෙන පාලන ක්‍රමයක්, තනි පුද්ගලයෙක්ව රජ කරන ක්‍රමයක් වෙනුවට සාමූහිකයක් විසින් පාලනය කරනු ලබන ක්‍රමයකට ගමන් කිරීමේ ඉඩකඩක් අපිට තියෙනවා ඒ හරහා. ඉතින් මම විශ්වාස කරනවා ලංකාවට ඇත්ත වශයෙන්ම කොයි පැත්තෙන් බැලුවත් ජාතික ප්‍රශ්නය පැත්තෙන් බැලුවත්
ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් බැලුවත් අපේ දේශපාලනික සංස්කෘතිය පැත්තෙන් බැලුවත් මේ විධායක ජනාධිපති ක්‍රමය අපිට ඔරොත්තු දෙන දෙයක් නෙවෙයි. ඒක නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනේ මේ වෙලාවේ අර අපි කියන මහා දෙය අපිට සාක්ෂාත් කරගන්න බැරි වුණත් අඩු වශයෙන් මේ 20 වෙනි සංශෝධනය හරහා ජනාධිපති ක්‍රමයවත් ඉවරයක් කරගන්නට. වයසට යන විට ඇතමුන් හිතුවක්කාරයි කියලා කතාවක් තියෙනවා. ඒත් දෙමාපිය වැඩිහිටියන් රැකබලා ගනිමින් ඔවුන්ට සැලකිලි සත්කාර කරන සංස්කෘතියක් තිබෙන අපිට දෙමාපියන් අතහැර දමා අසරණ කිරීමට අයිතියක් හෝ සදාචාරාත්මක පිළිවෙතක් තිබේද යන්න විමසා බැලිය යුතුයි. මේ එවැනි පොතක්. අම්බලංගොඩ මානාන ක්‍රීඩාංගණයේ අසල පාළු නිවසක වයවෘද්ධ මවක් අතහැර දමා ගොස් සිටින බවට 119 දුරකථන අංකයට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව අම්බලංගොඩ පොලිසිය එම ස්ථානයට ගියා. තමන්ගේ ලේලියක මෙම පාළු නිවසට තමන් ගෙනමිත් දැමූ බව මෙම මව පවසා තිබුණා. ඇයගෙන් තවදුරටත් ලබාගත් තොරතුරු අනුව ඊයේ රාත්‍රියේම ඇයගේ දරුවන් පස් දෙනා දැනුවත් කිරීමට පොලිසිය කටයුතු කළා. එහෙත් දරුවන් සියලු දෙනාම පවසා ඇත්තේ තම මව බහර ගැනීමට අකමැති බවයි. ඒ අනුව සුවසෙරිය ගිලන් රථයක් ගෙන්වාගත් පොලිසිය මෙම මව බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළා. මෙම මවට දියණියන් දෙදෙනෙකු සහ පුතුන් තිදෙනෙකු සිටින බවයි ඇය පවසා ඇත්තේ. දැන් කෙටි විරාමයක්. 2015 ජනාධිපතිවරණයට පෙර චෙක්පත් විශාල සංඛ්‍යාවක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් ලබාගෙන එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබා දී ඇති බවට ඉදිරිපත්ව තිබෙන පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කිසි ලෙසකින් හෝ නතර කර නැති බවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඒ අරලියගහ මන්ත්‍රියේදී එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ අදහස් දක්වමින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 10 විකාශය තුළින් බලාපොරොත්තු වන්න. ඉතිහාසයට වාර්තා රැසක් එක් කරමින් 21 වන පාපන්දු ලෝක කුසලානයේ පහස දෙවන වරටත් විඳ ගැනීමට ප්‍රංශය සමත් වුණා. ඒ ගෝල 4-2 ලෙස තරගාවලියේ වාසනාවන්තම කණ්ඩායම ලෙස සැලකූ ක්‍රොයේෂියාව පරාජයට පත් කරමින් ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ සමකින් එක්වන්න. ප්‍රවෘත්ති සවිස්තරාත්මක දැනීමට පිවිසෙන්න www.itanews.lk අපගේ වෙබ් අඩවියට. යලි තමුවමු රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itanews.lk/sinhala. ඕනෑම පුද්ගලයෙකුට තමන් ප්‍රජාතන්ත්‍රවාදියෙකු බව කියන්නට පුළුවන්. ඒත් තමන් ප්‍රජාතන්ත්‍රවාදියෙකු බව ක්‍රියාවෙන් ඔප්පු නොකර එහෙම කියනකොට ඒක බරපතල විහිළුවකි. මහින්ද රාජපක්ෂ යුගයේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් දුරේ හොබවමින් ගෝඨාභය රාජපක්ෂ රටේ නිල නුවණ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ආකාරය මේ රටේ බාලයෝ හැර අන් කිසිවෙකුට අමතක වන්නට හේතුවක් නැත. තමන් යටතේ වූ මිලිටරි ජුන්ටාවක් යොදාගෙන රාජපක්ෂ පවුලේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් හැටි මේ රටේ මිනිස්සු S2 දැක තිබේ. ඊයේ පෙරේදා දිනක ගෝඨාභය තමන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන ප්‍රසිද්ධ වේදිකාවකදී කියා තිබිණ. ත්‍රස්තවාදය සහ පාතාලය අවසන් කළ බවත් උතුරු පළාතේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා පියවරගත් බවත් කියා තිබිණ. එදා ත්‍රස්තවාදය පරාජය කිරීමට මුවා වී රාජපක්ෂ පාලනයට එරෙහි වූවන් ඝාතනය කළ බව ගෝඨාභය කියන්නේ නැත. අහිංසක සිවිල් පුරවැසියන් දහස් ගණනකට ජීවිත අහිමි කළ බව කියන්නේ නැත. රතුපස්වල ඝාතනය ගැන කියන්නේ නැත. එදා පාතාල මර්ධනය යයි කියමින් රාජපක්ෂවාදී දේශපාලන අනුග්‍රහය ලැබූ කුඩු ජාවාරම්කාරයන් අපරාධකාරයන් පාතාල කල්ලි ආරක්ෂා කරගත් හැටි කියන්නේ නැත. කුඩු ජාවාරම්කාරයන් තමන්ගේ අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රීන් බවට පත් කළ හැටි කියන්නේ නැත. ස්ත්‍රී දූෂකයන්ට මිනිමරුවන්ට ප්‍රාදේශීය දේශපාලනය බහර දුන් හැටි ගෝඨාභය කියන්නේ නැත. මාධ්‍ය ආයතන විනාශ කිරීම ගැන මාධ්‍යවේදීන් ඝාතනය කළ බව කියන්නේ නැත. උතුරේ පමණක් නොව රටපුරා දැවන්ත ඔත්තු සේවාවන් නිල නුවණ මෙර හමුදා යොදා ගනිමින් රටම එලිමහන් සිරකඳුරක් බවට පත් කරමින් මර්ධනීය පාලනයක් ගෙන ගිය බව කියන්නේ නැත. සුළු ජාතිකයන්ගේ සුළු ආගමිකයන්ගේ අයිතීන් මර්ධනය කළ හැටිද කියන්නේ නැත. රටම තුවක්කුවේ බලයට යටත්කොට මිලිටරි යාන්ත්‍රණයකින් පාලනය කළ බව ගෝඨාභය කියන්නේ නැත.
අදත් ගෝටාභය සහ ඔහුගේ මිලිටරි ජුන්ටාව ප්‍රකාශ කරමින් සිටින්නේ ඒ ම්ලේච්ඡ මර්ධනීය පාලනය අවශ්‍ය බවය. ගෝටාභයගේ අග්‍ර පුරෝහිතයන් වන කමල් ගුණරත්න, සරත් වීරසේකර වැනි හිටපු හමුදා නිලධාරීන් ප්‍රසිද්ධියේ කියන්නේ අද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් පෙනී සිටින පිරිසද රාජපක්ෂලාගේ ආණ්ඩුවක් යටතේ ඝාතනය කරන බවය. පසුගියදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය එල්ලුම් ගස් යන බවටද තර්ජනය කළේය. ගෝටාභයලාගේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැටකෑවේ විරුද්ධවාදීන් පමණක් නොවේ. එදා රාජපක්ෂ පාලනයට එකතු වී සිටි සියලු දෙනාටමත් මේ ගෝටාභයගේ ප්‍රජාතන්ත්‍රවාදය ඉවසාගෙන සිටින්නට සිදුව තිබිණ. යලි හිට්ලර් පන්නේ පාලනයක් එනවා කියනකොටම කුමාර වෙල්ගමලා, වාසුදේව නානාකාර්ලා බිය වූයේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ගැනවන විශ්වාසය ඔවුන් තුළ තවමත් තිබෙන නිසාය. ඔවුන්ට තමන්ගේ හෘද සාක්ෂියට අවනත වන්නට සිදුව තිබුණු නිසාය. තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් අද ගෝටාභය ප්‍රමුඛ රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටින කවුරුන් වුවද ගෝටාභයගේ නල්ලමලේ ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ නිවට කැනහිලුන් වූ බව එදා රාජපක්ෂලාගේ යුගයෙන්ම උදාහරණගෙන පෙන්වා දිය හැක. ඉදිරියේදීත් එය එලෙසම ක්‍රියාත්මක බව අද ඔවුන්ගේ ප්‍රකාශවලින්ද පැහැදිලිය. දැනට මේ ඇති සෙස්ස පස්සට